ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ Visual Studio Code software එක භාවිතා කරලා මම හදපු 2D game එක ගැන සහ ඒ game එකේ coding part එක ගැන. මේ තියෙන්නේ මම හදාගත්ත game එකේ starting interface එක. මම මෙතනට game එකේ icon එක සහ game එකේ නම The Fire Knight කියන එක දාගෙන තියෙනවා. මම background එකට background image එකක් දාගෙන තියෙනවා. මෙතනින් අපේ character එක display වෙනවා. අපි මේවට sprites කියලා කියනවා. තව අපේ game එකේ score එක මෙතනින් අපිට display වෙනවා. මේ game එකේදී වෙන්නේ අපේ character එක ඉස්සරහට දුවද්දී එයාගේ පැත්තට obstacles විදියට එයාට flames එනවා. එයාට ඒ වයින් jump කර කර දුවන එක තමයි game එකේ තියෙන්නේ. එයා ඒ obstacle එක වැදුනොතින් එයා එතන dead වෙනවා. මම මේ game එකේ main controllers විදියට enter key එක සහ space key එක භාවිත කරලා තියෙනවා. Enter key එක press කරාට පස්සේ game එක start වෙලා අපේ character එක run වෙන්න පටන් ගන්නවා. අපේ character එකට මේ obstacles වලින් බේරෙන්න jump කරන්න space key එක භාවිත කරන්න පුළුවන්. මම දැන් මේ game එක play කරලා පෙන්වන්නම්. Character dead උනාට පස්සේ මෙතනින් game over කියලා display වෙනවා. ඔයාට ආගේ score එක මෙතනින් පෙන්වනවා. ඔයාට ආයමත් game එක play කරන්න ඕන නම් මෙතන try again button එක click කරන්න පුළුවන්. හදපු game එක කෝඩ් කරපු Visual Studio Code software. මේකේ explorer tab එකේ අපිට ඕන කරන සේරම files, photos, sounds වගේ දේවල් සේරම මේකට දාගෙන තියෙනවා. මම ප්‍රධාන වශයෙන් languages 3ක් භාවිත කරලා තියෙනවා මේ game එක හදන්න. HTML, CSS සහ JavaScript. අපිට ඕන කරන components හදාගන්න අපි HTML පාවිච්චි කරනවා. ඒ හදාගන්න components ලස්සන කරගන්න අපි CSS භාෂාව භාවිත කරනවා. අපිට ඕන කරන animation හදාගන්න අපි JavaScript භාෂාව භාවිත කරනවා. මම HTML code එකේ head tag එක ඇතුලේ මෙතනින් icon එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන title එකේ මම game එකේ නම දාගෙන තියෙනවා. මෙතන link tag එකෙන් මම CSS file එක HTML file එකට link කරගෙන තියෙනවා. එතනින් අපේ head tag එක ඉවරයි. ඊට පස්සේ body tag එක ඇතුලේ තමයි game එකට ඕන කරන සේරම code ටික අපි හදන්නේ. මෙතන class එකකින් අපි CSS file එක define කරගන්නවා. ID එකෙන් අපි JavaScript file එක අල්ල ගන්නවා. මෙතනින් p tag එකෙන් අපි score එක දාගෙන තියෙනවා සහ මෙතනින් image tag එකෙන් අපි අපේ boy get tag එක දාගෙන තියෙනවා. ඊට පස්සේ boy dead වුණාට පස්සේ වෙන window එක මෙතන අපි මේ div tag එකේ අපි ලියාගෙන තියෙනවා. මෙතන අපි script tag එක දාගෙන තියෙන්නේ JavaScript file එක අපේ HTML file එකට link කරගන්න. මේ තියෙන්නේ මම මගේ components ලස්සන කරගන්න හදපු CSS file එක. මේක අපිට components වල උස width එක ඒවා හදා ගන්න පුළුවන්. පාටවල් වෙනස් කර ගන්න පුළුවන්. වගේ components ලස්සන කරන හැම දෙයක්ම කරන්නේ මේ CSS file එක ඇතුලේ. මම game එක හදන්න ඕන කරන fonts ටික මෙතනින් CSS file එකට අරගෙන තියෙනවා.
ඊට පස්සේ JavaScript ෆයිල් එකේදී මෙතනින් අපි අපිට ගේම් එකේ කන්ට්‍රෝලර්ස් වලට ඕන කරන keys ටික හඳුනාගෙන තියෙනවා. සහය keys වලින් වෙන දේවල් අපි මෙතන කෝඩ් කරගෙන තියෙනවා. අපිට ඕන කරන sounds මෙතනින් ගේම් එකට අපි ඇඩ් කරගෙන තියෙනවා. මෙතනින් තමයි අපේ flames වලට වෙන දේවල් ටික මෙතනින් තමයි කෝඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ character එක run කරන code එක තමයි මෙතනින් තියෙන්නේ. අපේ background එකට වෙන animations ටික තමයි මෙතනින් code කරලා තියෙන්නේ. අපේ game එකේ score එක තමයි මෙතනින් හැදෙන්නේ. ඒ වගේ අපේ flames ටික පිටිපස්සට move වෙන්නේ මෙන්න මේ code එකෙන්. අපේ character එක jump කරන code එක තමයි මේ තියෙන්නේ. ඒ වගේ අපිට ඕන කරන components වල සේරම animations ටික හදාගන්න අපේ JavaScript file එකේ. මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.